අයිබන් අපි අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සාර්ථකත්වයට යන ගමනේදී ඔබ විසින් රහසිගතව තබා ගත යුතු අන් අයත් එක්ක බෙදා හදාගත නොයුතු එහෙම නැත්නම් වෙන කෙනෙකුට කියන්න හොඳ නැති දේවල් අටක් පිළිබඳව මේ දේවල් කියන කලින් මම විශේෂයෙන් ස්තුති කරන්න අවස්ථාවක් කරගන්න කැමැත්තේ අපේ නාලිකාවත් එක්ක සම්බන්ධලා ඉන්න ඔබ සියලු දෙනාට හේතුව අපි පසුගිය දිනවල අපගේ ප්‍රේක්ෂක ප්‍රමාණය නැත්නම් සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණය ලක්ෂය පසු කරා. ඉතින් ලක්ෂ වාරයක් ඔබට ස්තුති ලක්ෂයක් දෙන අපිත් එක්ක එක්රොක් වුණාට. අනිත් මට තියෙන සතුට තමයි මේ වගේ නාලිකාවක් කියන්නේ හුදෙක් ටිකක් එන්ටර්ටේන්මන්ට් පැත්තට බර නැත්නම් එහෙම නැත්නම් වෙනත් දෙයක් ගැන නෙවෙයි අපි මේ නාලිකාවේ කතා කරන්නේ සාර්ථකත්වය ජීවිත ජයග්‍රහණය කරන්න සතුටෙන් ඉන්න දිනු වෙන්න මේ වගේ දේවල්. ඉතින් ලංකාවේ ලක්ෂයක් දෙන අපිත් එක්ක එකතු වුණා කියන එක අදහස ඔබ ජීවිත ජයග්‍රහණය කරන්න ඔබේ බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න නැත්නම් ඒවා දිනන්න බලාපොරොත්තු තබා ගන්න අය. එහෙමයි තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ඔබට ඉසුතිවන්ත වන්න අවස්ථාවක් කරගන්නවා අපිත් එක්ක එක්වීම සම්බන්ධයෙන්. හොඳයි. එහෙනම් අපි කතා කරමු. සාර්ථකත්වයට යන ගමනේදී කෙනෙක් තවත් කෙනෙක් සමග නොකියන්න ඕන කරුණු වට මොනවද? පළවෙනි කාරණිය තමයි ඔබේ ඉලක්ක. අරමුණු කියලා කියන්නේ නැත්නම් ඔබේ ගෝල් එක. මේක ඉතාම විශ්වාසවන්ත ඔබට ලෙංගතුවම ඔබේ දියුණුව අපේක්ෂා කරන අයෙක් එක්ක හැර වෙනත් එක කියන්න එපා. නොකියන තරමට හොඳයි කියලා තමයි කියන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? අපි ඒක පැහැදිලි කරමු. උදාහරණයක් ඔබේ ඉලක්කය අනාගත දවස්වල ව්‍යාපාරයක් පටන් ගන්න එක නම් ඔබ දැන් රැකියාවක් කරන කෙනෙක් වන්න පුළුවන්. ඔබ ඔබේ හොඳම යාළුවාට කියනවා මගේ බලාපොරොත්තුව ව්‍යාපාරයක් පටන් ගන්න. දැන් යාළුවා සමහරට හොඳ අදහසෙන් ඔබට පොඩි පොඩි ඇඩ්වයිස් නැත්නම් උපදෙස් දීමේ පරමාර්ථයෙන් මෙහෙම කියන ඉඩ තියෙනවා. මේ දවස්වල ව්‍යාපාර වලට හරි නෑනේ වගේ දෙයක් කියන්න පුළුවන්. එක්කෝ එයා අහනවා ඔබේ මොකද්ද ව්‍යාපාරය? එතකොට ඔබ මේ ව්‍යාපාරේ මොකද්ද කියන එක කියනවා. ඒ ව්‍යාපාරය නෙමෙයි මේ වගේ එකක් පටන් ගත්තනම් වැඩියෙන් හොඳයි නේද? මෙන්න මේ වගේ දේවල් මේ මං කෙටි උදාහරණ දෙකක් කිව්වේ. මේ වගේ විවිධ දේවල් නිසා විවිධ කට්ටිය දෙන උපදෙස් නිසා සමායට විවිධ කට්ටිය අදහස් ප්‍රකාශ කරන අදහස් නිසා අර ඔබේ ව්‍යාපාර නැත්නම් ඔබේ අර හීනය දියාරු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කෙනෙක් ඔබේ ඉලක්කය මොකද්ද කියලා දැනගත්තොත් ඒකට ඔබට යන්න තියෙන මාර්ග අහුරන්න පුළුවන්. විවිධ දේවල් කරන්න පුළුවන්. විවිධ හේතු තියෙනවා. අනිත් එක මනෝවිද්‍යානුකූලව ගත්තම ඔබ ඉලක්කය ඇතුළතින් තියාගෙන ඔබ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙද්දී ඒක ඇතුළතම කිඳා වැහැලා දිනක ඔබට ඒක සාර්ථක වුණාම දැනෙන හැඟීමක් ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා මිත්‍රයා ඔබ සාර්ථකත්වයට යන ගමනේදී වඩා හොඳයි ඔබේ ඉලක්ක එහෙම නැත්නම් ඔබේ අරමුණ වෙන අයත් එක්ක පැහැදිලි කරන්න අනිත් අයට කියන්න යන්නේ නැතුව ඒක ඔබ ඔබේ රහසිගතව ඔබ තුල තබා ගන්නවා නම්. හැබැයි අපි ඉලක්ක සැකසීමේදී කියනවා ඔබේ ඉලක්කය ලියලා ඔබට පෙනෙන තැනක ප්‍රදර්ශනය කරන්න කියලා. ඔව් ඒක ඔබට ඔබේ කාමරය තුළ පෞද්ගලිකව කරගන්න පුළුවන්. වෙන අයෙකුට තේරුම් ගන්න බැරි විදිහට සංකේත මාර්ගෙන් ඔබට ඒක විෂුවලයිස් කරගන්න පුළුවන්. ඒක කරන්න ප්‍රසිද්ධියේ නිතර නිතර ඔබ ඔබේ ඉලක්කය නොකියන තරමට හොඳයි හේතු එක කිව්වොත් කෙනෙක් ඔබේ ගමනට බාධා වෙන විදිහට ප්‍රකාශ කරන්න ඉඩ තිබෙනවා. ඒක තමයි පළවෙනි කාරණේ. දෙක. දෙවෙනි කාරණය. දෙවෙනි කාරණිය තමයි ඔබේ ආදායම. මේකත් සාමාන්‍යයෙන් කියන්න එපා කියලායි කියන්නේ. අර විහිළු කතාවකුත් තියෙනවා කාන්තාවකගෙන් වයස ඇහුවොතින් දෙගුණයකින් අඩු කළා කියනවා අය. පිරිමියෙක්ගෙන් වැටුප ඇහුවොතින් දෙගුණයකින් වැඩි කළා කියනවා කියලා. විහිළු කතාවක් අතරමැදට මම ගත්තේ. හැබැයි ඔබේ ආදායමත් රහසිගතව ඒක පෞද්ගලික දෙයක්. ඒක රහසිගතව තබා ගන්න තරමට හොඳයි. මේකත් ඔබ සාර්ථකත්වයට යන ගමනේදී තවත් අයෙක් එක්ක ප්‍රකාශ නොකළ යුතු කරුණක් ඉදිරියට සඳහන් වෙනවා. හැබැයි සමහර වෙලාවට යම් යම් සාර්ථකත්වයන්ට පත් වෙච්ච පුජ්‍යලයන් තමුන්ගේ උපයන ආදායම කොච්චරද තමුන්ට කොච්චර වැටුපක් ලැබෙනවද කියන එක තමුන්ගේ ආයතනයේ කාර්ය මණ්ඩලය ඉස්සරහා එහෙම නැත්නම් වෙනත් පිරිසක් අභිප්‍රේරණය කරන්න ප්‍රකාශ කරන අවස්ථාවක් තියෙනවා. ඒකේ පරමාර්ථය වෙනස් නේ. එතකොට කියන්නේ ඔබටත් මේ විදිහට පටන් අරගෙන හොඳට වැඩ කරලා මේ වගේ තනතුරකට ආවොතින් මේ වගේ ආදායමක් උපයගෙන හොඳට ජීවත් වෙන්න පුළුවන් කියන තැනදී ඒකේ පරමාර්ථය වෙනස්. එතකොට ඒ වගේ මට්ටමකදී කෙනෙක්ගේ අදහස් ප්‍රකාශ කරන්නට කමක් නැහැ. හැබැයි ඔබගේ පෞද්ගලික ආදායම කොච්චරක්ද කියන එක ටිකක් අර ලොකු කමට වගේ සමට ආදායම එච්චර නැති අය ඉස්සරහා
කියනකොට අනිත් අය අපහසුතාවයට පත් වෙනවා. වෙන කෙනෙකුට හිතරි දෙන්න පුළුවන්. ඒ තරම් ආදායමක් නැති කෙනෙකුට දුක හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ආදායම වෙන කෙනෙක් එක්ක නොකියන තරමට හොඳ කාරණයක් විදිහට සලකනවා. දෙවෙනි කරුණ විදිහට සලකන්නේ නම් ඔබේ ආදායම වෙන අයත් එක්ක කියන්න යන්න එපා. තුන්වෙනි කාරණය තමයි ඔබ අන් අය වෙනුවෙන් කරපු දේවල්. පරිත්‍යාග වගේ දේවල් කරපු උදා නේද මේවා කිව්වම ඒක ඔබේ ක්වොලිටි එකට හරි නෑ අපි සමහර අය දකිනවා චූටි දේවල් කරලා ඒවා මුහුණු පොතේ සමහරට දානවා තමුන් කරපු දේවල් ගැන අරයට මං අහම කරා මෙහෙම කරා කියලා තැන් තැන් වල කියවනවා එහෙම කියවීම තුලින් ඔබේ වටිනාකම් නැති වෙනවා අපි සමහරට අපි යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයක් දීලා යම් කිසි ආර්ථික වශයෙන් අපහසුතාවයක් තියෙන කෙනෙකුට උදව්වක් කරලා සමහරට කෑම ටිකක් බත් පැකට් එකක් යම් කිසි ආහාර ද්‍රව්‍ය ටිකක් මොන හරි දෙයක් පරිත්‍යාග කළා ඒක තැන් තැන් වල කියන එක වෙන ඇත්ත එක කියන එක එයාලගේ මූණු පේන විදිහට ෆොටෝස් අරගෙන සෝෂල් මීඩියා වල දාන එක මේ වගේ දේවල් හොඳ නෑ සාමාන්‍යයෙන් ලස්සන කියමනක් තිබෙනවා ඔබ දකුණත කරන ආදී ඔබේ වමත දැනගත යුතු නැත ඔබ දෙන දෙය බොහොම නිහඬව කරන්න ඒක ඔබ දැනගත්තම ඇති මම සමහර වෙලාවට දැකලා තියෙනවා YouTube වල එහෙම Facebook වල එහෙම ලස්සන වීඩියෝස් සමහර වෙලාවට කෙනෙකුට යමක් දීද්දී ඒ අඩු ගානේ ලබන්නට තමුන් කවුද කියලා හඳුනා ගන්නවත් බැරි විදියට සමහර කට්ටිය රහසිගතව ඒවා තියලා යන අවස්ථා දෙදෙනාටම පේන්නේ. ඒ කියන්නේ ලබන්නාගේ මූණ පේන්නෙත් නැහැ දෙන්නා දෙන කෙනා කවුද කියලා පේන්න සලස්සන්නෙත් නැහැ. මම දන්නා ලංකාවේ ව්‍යාපාරිකයෝ ඉන්නවා විශාල ව්‍යාපාරිකයෝ. ඔවුන් ගොඩාක් දේවල් රටේ විවිධ ජනතාවට යම් යම් අවශ්‍යතා තියෙනට ගොඩක් දේවල් කරලා තියෙනවා. හැබැයි කවදාවත් ඔවුන් ඒවා ආයතනය තුල හෝ මාධ්‍යවලදී ප්‍රකාශ කරන්න නැහැ නිහඬව කරනවා. ඒක ඊටාම මහත්මා ගතියක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් මිත්‍රවරුනි ඔබ කාට හරි පුංචි හරි උදව්වක් කරොත් යම් දෙයක් කරොත් ඒවා ඉච්චර ප්‍රසිද්ධිය කියන්නේ නැතුව නිහඬව කරලා නිහඬව සිටින එක තමයි වඩා සුදුසු. ඔබේ හෘද සාක්ෂිය දැනගත්තාම ඇති. හැබැයි ලැබූ පාර්ශ්වයට හානියක් නොවෙන්න තවත් කට්ටිය යම් කිසි පුජ්‍යලයක් උද්‍යෝගිමත් කිරීම නැත්නම් ඒ වගේ හොඳ දෙයක් කරන්න පොළඹවන එකේ පරමාර්ථයෙන් ඔබ යම් කිසි දෙයක් ප්‍රකාශ කරා කියලා ඒක සමාජ මාධ්‍ය වලට දැම්මා කියලා හානියක් නැහැ. හැබැයි ඉහිදී පරමාර්ථය වැදගත්. ඒ වගේම ඔබ යම් කිසි වෘත්තිමය භාවයක නැත්නම් යම් කිසි සදාචාරාත්මක පසුබිමක ඉඳගෙනයි ඒව කළ යුත්තේ. ඔබ කරපු දේ හොවා දක්වන්නට හෝ එහෙම නැත්නම් ලබන්නට අපස්ථායකටපත් නොවන ආකාරයෙන් එය කළ යුතුයි. හතරවෙනි කාරණේ ඔබේ වත්කම් ලොකුකම් කියලා කියන්නේ මට අච්චර තියෙනවා මෙච්චර තියෙනවා මගේ පුතා ආවල් තැන ඉන්නේ මට මෙච්චර ගෙවල් තියෙනවා මට මෙච්චර වාහන තියෙනවා අපිට ඉඩම් මෙච්චර තියෙනවා ආදී විදියට මේකත් කියන්න හොඳ නැති දෙයක් විදියට තමයි සලකන්නේ ඒ සාමාන්‍යයෙන් කේමනක් තියෙනවා කුසගින්න ඉන්න අය ඉස්සරහා ඔබේ ආහාර වේලේ රස ගැන කතා කරන්න එපා අතේ මුදලක් නැති අය ඉස්සරහා ඔබේ ධනවත්කම් වත්පොහොසත්කම් ගැන කතා කරන්න එපා රෝගියෙක් ඉස්සරහා ඔබගේ නිරෝගීභාවය ගැන කතා කරන්න එපා ඔබේ නිරෝගීභාවය හොඳයි හැබැයි ඒක කියන්න එපා එතකොට අර අනිත් අය අපස්ථායටපත් වෙනවා ඒක නිසා හතරවෙනි කාරණේ ඉදිරිය මතක තියාගන්න අන්න ඉදිරියේ සමාජයේ ඉදිරියේ ඔබ මේ වත්පොහොසත්කම් ගැන කතා කරන එක හොඳ නෑ ඒවා නිහඬව ඔබට තිබුණු දෙයින් ඔබ ඒක විවෘතව තැන් තැන් වල කියන එක නුසුදුසු දෙයක් විදියට සැලකෙනවා ඔබ ඔබේ ගමන හිමින් සැරේ සාර්ථකත්වයට කරා යන්න හැබැයි ඔබේ වත්පොහොසත්කම් ගැන ඕනවට වඩා කයිය ගන්න යන්න හොඳ නෑ පස්වෙනි කාරණය ඔබේ විශ්වාස අපි එක එක අයට අපේ පෞද්ගලික වූ විශ්වාස බිලීෆ් කියලා අපි කියන විශ්වාසයන් පවතිනවා ඔබේ ආගමික විශ්වාස වෙන්න පුළුවා ඔබේ දේව විශ්වාස වෙන්න පුළුවා එහෙම නැත්නම් ඔබේ විවිධ අදෘශ්‍යමාන බලවේග පිළිබඳ තියෙන විශ්වාසය වෙන්න පුළුවන්. දේශපාලනික මතිමතාන්තර පිළිබඳ ඔබේ තියෙන විශ්වාසය වෙන්න පුළුවන්. යම් යම් පුජ්‍යලයන් පිළිබඳ තියෙන විශ්වාසයන් වන්නන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ විශ්වාසය, ඒ කියන්නේ ඔබේ පෞද්ගලික විශ්වාසයන්, විශේෂයෙන්ම ඔබේ ආගමික විශ්වාසය, එහෙම නැත්නම් ඔබේ දේශපාලනික විශ්වාසයන් පෞද්ගලිකව තබාගත් උදයක් විදිහට තමයි සැලකෙන්නේ. ඔබේ something ya personal. ඒ වෙච්චර ප්‍රසිද්ධිය කියන්නේ පා කියන එක සඳහන් වෙනවා සාර්ථකත්වයට යන ගමනේදී. එයි. එතකොට ඔබට හිතවත් අහිතවත් නැත්නම් ඔබට කැමති අකමැති කියලා පිරිස් දෙකක් නිර්මාණය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබේ දේශපාලනික විශ්වාසයන් ඕනෝට වඩා ප්‍රසිද්ධිය කතා කරන්න ගියොත් ඒ දේශපාලනික විශ්වාසයට විරුද්ධ මතයක් දක්වන කට්ටිය ඔබට අප්‍රක්ෂපාති වෙනවා. ඔබත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න ඔබෙන් දුරස් වෙන ඔබට අකමැති වෙනවා. උදාහරණයක් දෙන ගත්තොත් ඔබේ යම්කිසි ආගමික විශ්වාසයක් ඔබ ඕනෝට වඩා හුවා දක්වන්න ගියොත්
ඒ ආගම විශ්වාස නොකරන කෙනෙක් ඔබෙන් ඈත් වෙන්න ඉඩ තිබෙනවා. මම මේ කියන්නේ කට්ට වෙන්න කියන එක නෙවෙයි. ඒවා සාමාන්‍යයෙන් අපි සලකන්නේ පෞද්ගලික දේවල් විදිහට. ඒ කියන්නේ ඕනම ආගමක් අදහන කෙනෙක් ඒක පෞද්ගලිකව කළ යුත්තක්. තමුගේ දේශපාලනික අදහස සාමාන්‍යයෙන් අපි සලකන්නේ පෞද්ගලික දෙයක්. තමුගේ යම් යම් අදෘශ්‍යමාන බලවේග පිළිබඳ තියෙන තමුගේ පෞද්ගලික විශ්වාසය ඒක පෞද්ගලික දෙයක්. ඒතර අපි ඒවා අන් අයගේ මතබවට පරිවර්තනය කරන්නකෝ අන් අයවට නම්මවා ගන්නට උත්සාහ කිරීම හෝ නුසුසුසු දෙයක් විදිහටයි සලකන්නේ. ඉතින් ඔබ සාර්ථකත්වයට කරා යන කෙනෙක් නම් ඔබේ විශ්වාස ඔබ පෞද්ගලිකව තබා ගන්න ඒවා අන් අයත් එක්ක ඕනෝට වැඩිය කතා බහ කරන්න හා අන් අයගේ හිත්වලට ඔබේ විශ්වාසය ඇතුල් කරන්න උත්සාහ කරන්න යන්න එපා. හයවෙනි කාරණය ඔබ කොච්චර උගද්ද බුද්ධිමත්ද කියන කාරණය. එහෙම නැත්නම් ඔබ කරගෙන තියෙන අධ්‍යාපනික ඉහළ සුදුසුකම් මේවත් ඔබ පෞද්ගලිකව තබා ගත යුතු දෙයක් විදිහට තමයි සලකන්නේ. කොහොමදත් විශේෂයෙන් මෙතන අර අධ්‍යාපන සුසුකන් නම් සාමාන්‍යයෙන් නමට අගින් වැටෙන අකුරු ටිකෙන් පේනවනේ. මේකද කියන්නේ ඔබ ඔබ ගැන කියන්න එපා. ඔබ කොච්චර උගද්ද, ඔබට කොච්චර හැකියාවන් තියෙනවද, ඔබ කොච්චර බුද්ධිමත්ද, නේ how brave you are කියන එකනේ. මේක සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ ඔබ ඔබ කියන්න යන්න එපා. වෙන අය ඔබ ගැන කියපොද ඔබ කියන්න යන්න එපා. ඔබ බොහොම නිහතමානීව තමයි සිටින්න ඕනේ කියන ලස්සන කියමනක් තිබෙනවනේ. වී කරලේ කිරි වදින්න වදින්න පහලට නමනවා කියලා. එතකොට අපි ගැන කය ගන්න යන්නේ නැහැ. අපි අපේ උගත්කම් ගැන අපි කියන්නේ යන්නේ නැහැ. මේක ඔබ නිහඬව තමයි සිටිය යුත්තේ. මේකත් එපා කියන කාරණයක් විදිහට සැලකෙනවා සාර්ථකත්වයට යන ගමනේදී. ඔබ කොච්චර බුද්ධිමත්ද, ඔබ කොච්චර දක්ෂද, ඔබ කොච්චර උගත්ද කියන එක ඇත්තටම පේන්න ඕනේ ඔබේ වචනයෙන් නෙවෙයි ඔබේ ක්‍රියාවෙන්. ඔබ ඒක කරලා පෙන්නුවම අනිත් අය ඔබේ බුද්ධිමත්භාවය ගැන කතා කරයි. අනිත් අය ඔබේ දක්ෂතාවය ගැන කතා කරයි. ඒ නිසා ඔබ ඔබේ හැකියා, ඔබ ඔබේ බුද්ධිමත්භාවය, ඔබ ඔබේ උගත්කම වචනෙන් නොව ක්‍රියාවෙන් අන් අයට දැනෙන සලස්වන්න. හත්වෙනි කාරණය අනුමාන කළ හැකිද? උත්සාහයක් දර හත මොකක් වෙයිද? ටිකක් වෙනස් විදිහේ කාරණයක්. ඔබේ රහස් හා අන් අයගේ රහස්. අපි ඉස්සෙල්ලා අන් අයගේ රහස් වලින් පටන් ගමු. සමහර කෙනෙක් ඔබව විශ්වාස කරලා ඔහුගේ ජීවිතයේ අතිශය පෞද්ගලික දේවල් නැත්තම් ඔහුගේ රහස් ඔබට කියලා ඇති. එහෙම නැත්තම් මොන හරි විදියකින් ඔබ ඒ වගේ රහසක් දැනගන්නවා. ඒ වගේම ඔබේ ජීවිතයේ රහස් තියෙනවා ඔබ කිසිවෙකුට නොකියපෝ. මේ වර්ග දෙකම තවත් කෙනෙකුට නොකියන එක තමයි හොඳ. විශේෂයෙන්ම අපි මුලින් පටන් ගත්තොත් අන් අයගේ රහස් ඔබ දන්න එයාලගේ ප්‍රතිරූපයට, එයාලගේ ආත්ම අභිමානයට හානියක් විය හැකි කවදාවත් තව කෙනෙක් එක කියන්න එපා. ඔබ විශ්වාස කරලා කෙනෙක් ඔබට කියපු දෙය තරහ වුණත් ඒ අදාළ පුච්චලයා එයාගේ හිත රිද්දන්න හිතාගෙන, එයාට රිද්දවන්න හිතාගෙන, එයාගෙන් පළිගන්න හිතාගෙන කිසි දවසක කියන්න එපා. කෙනෙක් ඔබට යමක් කියන්න එපා කියලා කිව්වනම් කියන්න මෙපා. කෙනෙක්ගේ යමක් ඔබ දැනගත්තා, මේක අනිත් අය දැනගත්තොත් ඔවුන්ගේ ජීවිතවලට නැත්නම් ඔවුන්ගේ ආත්ම ගරුත්වයට, ඔවුන්ගේ අභිමානයට, ඔවුන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා. රහසක් ලෙසම තබා ගන්න. හැබැයි මේකේ අදහස යමෙක් සොරකම් කරනවා නම්, සමාජ විරෝධී දෙයක් කරනවා නම් ඒක නොකියන කෙනෙක් නෙවෙයි. ඒක නිසි තැන්වලට දැනුම් දෙන්න, නිසි බලධාරීන් දැනුවත් කරන්න. මම මේ කියන්නේ පෞද්ගලික ජීවිතේ. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට හානියක් විය හැකි. ඒකෙන් කාටවත් අපි කාට හරි නොකිය සිටියා කියලා සමාජයට හානියකුත් නැති ආදී විදියේ රහස් ඔවුන්ගේ ජීවිතවල ඇති. ඒ ඔබ අනිත් අයට කියන්නත් එපා. ඔබේ ජීවිතයේ රහස් ඔබ අන් අයත් එක්ක කියන්නත් එපා. උදාහරණයක් අපි හිතමු ඔබේ අතිශයින් පෞද්ගලික රහසක් ඔබ ඔබේ හොඳම යහළුවත් එක්ක, යහළියත් එක්ක කියනවා. එයා දිනක ඔබත් එක්ක කමනාප වෙනවා. දැන් ඔබ බයේ ඉන්න ඕන එයා එක කාට හරි කියයිද කියලා. ඒක ඔබ නොකිය හිටියනම් ප්‍රශ්නයක් නැහැනේ. ඔබේ ජීවිතයේ රහස් ඔබ රහසක්සේ තබා ගන්න. අටවෙනි කාරණය අවසාන කාරණය ඔබේ පෞල් ජීවිතේ ප්‍රශ්න. පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න කියලා ගන්නත් පුළුවන්. විවාහකයි නම් ඔබට ගෙදර දොර නැත්නම් ඔබේ පෙම්වතා පෙම්වතියෙක් විවිධ ප්‍රශ්න තියෙන පුළුවන්. රයිට්. මේවා ඕනෝට වැඩි එළියේ විවිධ අයත් එක කියන්න එපා. සමහර කට්ටිය අනේ කියලා අහගෙන හිටියට එන්න ඔබේ පෞද්ගලිකත්වයට හානියක් වෙනවා හා ඔවුන් ඒකෙන් සතුටක් ලබනවා. විශේෂයෙන් ඔබ විවාහකයි නම් ඔබේ සැමියා බිරිඳ අතර තියෙන ප්‍රශ්න කොයිලාකවත් බැහැර අයත් එක්ක කියන්න එපා. අර ලස්සන කීමක් තියෙන්නේ ඇතුළත ගිනි පිටට නොදෙනු, පිටත ගිනි ඇතුළට නොගනු කියලා නේද බුදුදහමේ තියෙන්නේ. මේ න්‍යාය තමයි. ඒ කියන්නේ ඔබේ ඇතුළත, ඒ කියන්නේ නිවස තුළ ප්‍රශ්න ඕනට වඩා පිට අයත් එක්ක කියන්න එපා. මම දැකලා තියෙනවා Facebook වල එහෙම විවිධ කට්ටිය දාන විවිධ දේවල් වලින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ ඔවුන් ගත කරන තත්ත්වය මොකක්ද කියන එක ගැන ඉඟියක්.
අනිත්‍යයට දැනගන්න පුළුවන්. පෞද්ගලිකත්වය පෞද්ගලික විය යුතුයි. ගෙදර ඇතුලේ දේ ගේ ඇතුලේ විය යුතුයි. ඒවා එච්චර එළිය කට්ටිය දැනගන්නට ඕනේ නැහැ. ඒ නිසා ඔබේ පෞද්ගලික ජීවිතේ, ඔබේ පෞල් ජීවිතේ අතිශින් පෞද්ගලික දේවල් ප්‍රශ්න ගේ ඇතුලේ තබා ගන්න. ඒවා එළිය ඇයත් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. ඒක අදහස ඔබේ පෞල තුල යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කාත්කාරි කතා කරන්න එපාම කියන එක නෙමෙයි. කතා කරන්නේ කාත් එකද කියන එක වැදගත්. ඒකෙදි සුදුසුකම් ලත් උපදේශකවරයෙක් එක්ක, ස්වාමින් වහන්සේ නමක් එක්ක, ඔබට උපදේශක් දී හැකි, ඔබට හානියක් නොකරන වැඩිහිටියෙක් එක්ක එය කතා කිරීම සුදුසුයි. එහෙම නැතුව ඔබ බිරිඳගේ වැරදි අඩුපාඩු, ඔබ සැමියාගේ වැරදි අඩුපාඩු කාර්යාලයයත් එක්ක, ඔබ යාළුවොත් එක්ක කතා කරන්න යන්න එපා. ඒකෙන් ඔබට හානියක් වෙනවා. හොඳයි, එහෙනම් අපි අද සාර්ථකත්වයට යන ගමනේදී රහසක්සේ තබා ගත යුතු අන් අයත් එක්ක බෙදා හදා නොගත යුතු කරුණු අටක් සාකච්ඡා කරා. අදින් පස්සේ අපි මේ කරුණු අට පුළුවන් තරම් පිළිපදින්න උත්සාහ කරමු. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ගොමිසතියේ